ඔයාල හැමෝම ගොඩාක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අද අපි බලමු පිටියානන්නේ නැතුව ගොඩාක් ලේසි විදියට රොටි හදාගන්නේ කොහොමද කියලා හරීම ඉක්මනින් හදාගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම පාන් පිටි ඕන වෙනවා. පාන් පිටි අඩු කෝප්පයකටත් වඩා අඩුවෙන් තමයි මම අරගෙන තියෙන්නේ. දැන් මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඊළඟට වතුර ටිකෙන් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. පාන් පිටි අඩු කෝප්ප දෙකකින් gedara ඔක්කොටම ඇති වෙන්න හදාගන්න පුළුවන්. මම දැන් මේක හදාගන්නේ දෙන්නෙක්ට ඇති වෙන්න. ඒ හින්දා තමයි මම පාන් පිටි ටිකක් අරගත්තේ. දැන් මේ ටික කලවම් කරගන්න ඕනේ. වතුර වගේ දියාරු ගතියෙන් නැතුව මේ වගේ ඝනකමට එන්න හදාගන්න. වතුර වගේ දියාරු ගතියට ආවොත් එහෙම ඔයාලා ආයෙ පාරක් උඩින් පාන් පිටි ටිකක් එකතු කරගෙන හදාගන්න. ඊළඟට කොටු හැඩයට කපාගත්ත බීලූණු ගෙඩියකින් භාගයක් අරගෙන තියෙනවා. මිරිස් කරලකුත් කපාගෙන අරගෙන තියෙනවා. කරපිංච කොළ ටිකකුත් අරගෙන තියෙනවා. දැන් මේ සේරම ටික පාන් පිටි හදාගත්ත මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගන්න. දැන් කෑලි මිරිස් කුඩු වලින් තේ හැන්දකුත් එකතු කරගෙන කලවම් කරගන්න. ඔයාලා කැමති නම් ලුණු කුඩු ටිකකුත් ආය එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් බිත්තරයක් එකතු කරගෙනත් දැන් මේක කලවම් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී බිත්තරයක් එකතු කරගන්නේ නැතුව තමයි හදාගන්නේ. ඔයාලා කැමති නම් බිත්තරයක් එකතු කරලා හදාගන්න. එතකොට මේකේ රස තවත් වැඩි. ලිප ඔන් කරගෙන තෙල් වලින් තේ හැදි දෙකක් වගේ එකතු කරගෙන මේ මිශ්‍රණය එකතු කරගෙන දෙපැත්තම හරවගෙන මේක රත් කරගන්න ඕනේ. පරිස්සමෙන් මේක හරවගන්න. දෙපැත්තම රත් කරගත්තට පස්සේ ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. දැන් ඉතුරු රොටියත් මම මේ විදිහටම හදාගන්නවා. උදේ ආහාරයට රාත්‍රී ආහාරයට වගේම බිසී දවසටත් ඔයාලට මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේත් නැහැ. හරීම ලේසි. ඔයාලා මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ ලේසිම හදාගන්න පුළුවන් කෑම රෙසිපි වීඩියෝ ගොඩක් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දියාගන්න. හරීම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදන රස බලන්න. බිත්තරයක් එකතු කරගෙන හැදුවාම මේක තවත් රසයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.